අයිබෝවන් ඔබේ කුතුලයි නෙසගී YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝයක් එක්ක. ඉතින් software engineering ගැන තමයි අද මේ වීඩියෝ අපි කතා කරන්නේ. ඉතින් software engineering එහෙම නැත්නම් මුදුකංග ඉංජිනේරුවරෙක් වුණාට පස්සෙවට ලැබෙන වාසි මොනවාද? මොන වගේ salary එකකට වඩා යන්න පුළුවන්ද? කොහොමද මේ තත්ත්වයටපත් වෙන්නේ? මොනවද තියෙන options? Software engineers-ලා මොන මොන වර්ගවලින්ද ඉන්නේ? එහෙම නැත්නම් අපි මේ කතා කරන developers-ලා developer කෙනෙක් වෙන්න මොනවද කරන්න පුළුවන්? අවුරුදු තුනකින් ගොඩක් කරලා ඔයාලට BSc ඩිග්‍රියක් කරන්න පුළුවන්. ඒ වගේ BSc ඕනර්ස් ඩිග්‍රියක්. එහෙම නැත්නම් ගෞරව උපාධියකට ඔයාලට වසර 4ක් අවමෂන් ගත වෙනවා. මේ ඔයා කරන ඩිග්‍රී එක කරද්දී ඔයා කැම්පස් එක සිලෙක්ට් කරගන්න ඕනේ. මේ කැම්පස් එක සිලෙක්ට් කරගන්නෙදී අනිවාර්යයෙන්ම සලකලා බලන්න මේ කැම්පස් එකෙන් එළියට ආවට පස්සේ මේ කැම්පස් එකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලව තෝරගන්න ආයතන මොනවද කියලා. සමහරක් තියෙන මතයක් තමයි මේ අර අපි Campus එකේ මොන campus එකෙන්ද degree ගන්න එක ප්‍රශ්නයක් නෑ කොහොමද degree එක තියෙන්න ඕනේ කියන එක. ඇත්තට මෙහෙම කතාවක් කිව්වට degree එක campus එක අනුව value එක වෙනස් වෙනවා කියන එක අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ආ රජයේ campus එකට ගියත් private campus එකට ගියත් විශේෂයෙන් private campus එකට යද්දී degree එකේ value එක කොතනද තියෙන්නේ කියන එක මුලින්ම අඳුරගෙන ඒ degree එක follow කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් ඔයාගේ කාලය සහ මුදල් හැම දෙයක්ම අපතේ යනවා. දෙවෙනි කාරණාව තමයි ඔයාට හැකියාව තියෙනවා degree එකක් නොකර උනත් developer කෙනෙක් වෙන්න. සරලවම software engineer කෙනෙක් සහ developer කියන බොහෝ දුරට සමාන දේවල් දෙකක්. අපි ultimately බලාපොරොත්තු වෙන්නේ මේක හරහා රැකියාවක් අරගන්න එක. ඉතින් විශේෂයෙන් මේ වෙද්දි Google ඇතුළු ආයතන ගණනාවක් ඒගොල්ලෝ කිසිසේත්ම degree එකක් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන skills. වාර්ගාව කොච්චර skills ප්‍රමාණයක් තියෙනවද? ඒ අනුව ආඩ හැකියාව තියෙන කොච්චර වැටුපකට වගේම කොච්චර හොඳ රැකියාවකට යනවද කියන එක තීරණය කරන්න. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි මම SL Geek School කියන YouTube channel එක සකස් කරලා තින්නේ. මේ channel එකේදී මම programming ගැන සරලව සිංහලෙන් නොමිලේ කියලා දෙනවා. ගොඩක්ම structure එකක් අනුව හදපු හොඳ lesson series එක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මම හොඳ කියන වචන කියනකොට ඔයාලේ channel එකේ ඇවිල්ලා comments වලින් බලා ගන්න පුළුවන්. ඒත් එක මේ වෙද්දී HTML CSS crash course එකක් යනවා මේ video සකස් කරන වෙලාවේ. මේ crash course එකේදී අපි විවිධ project සකස් කරනවා, website සකස් කරනවා. ඒ වගේම මම මීට අමතරව තවදුරටත් HTML CSS වෙනම course එකක් සකස් කරලා තියෙනවා. ඒත් එක්කම Python, ඊට අමතරව C programming මේ වගේ එක එක lessons වර්ගවලට මම වෙන වෙනම tutorial සකස් කරලා තියෙන සක් කරන ගමන් ඉන්නේ. ඉතින් මේ channel එකට ආව සම්පූර්ණම නොමිලේ ඔයාට මේ හැම දෙයක්ම ඉගෙන ගන්න හැකියාව තියෙනවා ගෙදර ඉඳගෙනම. ඒත් එක්කම ඔයාලට මේ විදිහ හැකියාව තියෙනවා school.slgeek.lk කියන link එකට ගිහිල්ලා. මෙතන මෙතනින් මේ හැම course එකක්ම ඉගෙන ගන්න. මෙතන මම ලස්සනට පිළිවෙලට online ඉගෙන ගන්න පුළුවන් web අඩවියක් විදිහට මේක සකස් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී විවිධ resources වගේ දේවලුත් මම මේකට දාලා තියෙන නිසා ඇත්තටම එක හරහා ඉගෙන ගන්න ඕන කෙනෙක්ට ලේසි. නමුත් ඔයගලට තාමත් කියලා තියෙනවා මම අර කලින් කිව්ව විදිහට YouTube එකට ඇවිල්ලා SA Geek School කියලා search කරලා channel එකට subscribe කරන ගමන් මේ lessons හැමදාම උදේ 6ට අලුත් video එකක් එනවා. ඉතින් මේ lessons ඉගෙන ගන්න පටන් ගන්න. ඉතින් මෙතනින් අ පොඩ්ඩක් මේ කතාව නවත්තලා අපි ඉස්සරහට ගියොත් අපි මම අර කලින් කිව්ව විදිහට මොනවා හරි විදිහකට මේ වගේ software engineer කෙනෙක්ගේ දේවල් ටික ඉගෙන ගත්තොත් එහෙම නැත්නම් programming ඉගෙන ගත්තොත් ඒ විදිහට එහෙම නැත්නම් අර කලින් කිව්ව degree එකක් කරලා software engineer කෙනෙක් වෙනවා නම් මෙතන තියෙන ප්‍රධාන වාසිය තමයි විශේෂම software engineer කෙනෙක් වෙනවා නම් අර මං කලින් කිව්ව degree එක අරගෙන වාට අවුරුද්දකින් දෙකකින් විතර වාට internship එකට යන්න හැකියාව තියෙනවා. විශේෂම අවුරුදු තුනකින් අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. ඉතින් වාගේ ස්කෝස් අනුමීට කලින් යන්න වාට අවස්ථාවක් තියෙනවා. ඒත් එක්කම වාට තවදුරටත් අවුරුද්දක් විතර වා ඉගෙන ගත්තට පස්සේ වාට ෆ්‍රීලාන්සින් වලට වගේ දේවල් වලට යමු වෙන පුළුවන්. මේක මං අර කලින් කිව්ව විදිහට වාට එක්ක කැම්පස් ගිහිල්ලා මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් තනින් ඉගෙන ගන්න ඕන. මං විශ්වාස කරනවා මාස 6ක් වගේ කාලයක් ඇතුළතදී වා අවුරුද්දකදී කැම්පස් එකේ කියලා දෙන දේවල් වාට මාස 6කින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ලොකු වෙලාවක් මෙතන ඉතුරු වෙනවා තනින් ඉගෙන ගන්නවා නම් මෙන්න මෙතනදී වාට මාස 6කින් විතර ෆ්‍රීලාන්සින් ඉගෙන ගන්න පුළුවන්. සමහර කට ඊටත් කලින් පුළුවන් ඒවි. ඉතින් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් ප්‍රධාන විදිහටම කරන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් එක්ක වැඩ කරන එක. මේ අතරතුර ප්‍රධාන ලැන්ග්වේජස් කිහිපයක් තියෙනවා. වෙබ් ඩෙවලොප්මන්ට් පැත්තට ගියොත් අපි උදාහරණයක් විදිහට මෙතන ප්‍රධාන ඩෙවලොපර්ස් වර්ග කිහිපයක් ඉන්නවා. ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර්ස් ලා බෑක් එන්ඩ් ඩෙවලොපර්ස් ලා ෆුල් ස්ටැක් ඩෙවලොපර්ස් ලා ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර්ස් ලා උදාහරණයක් විදිහට HTML CSS JS මේ වගේ ලැන්ග්වේජස් පාවිච්චි කරලා මේගොල්ලෝ සකස් කරන්නේ වෙබ්සයිට් එකේ යූසර්ට පේන පැත්ත. එහෙම නැත්නම් ඉදිරිපස. ඒ වගේ බෑක් එන්ඩ් ඩෙවලොපර්ස් ලා මෙතන පාවිච්චි කරන Python, PHP,
ඒ වගේම ජාවා මේ වගේ ලැන්ග්වේජස් පාවිච්චි කරලා මේගොල්ලෝ බෑක් එන්ඩ් එක එහෙම නැත්නම් යූසර් පේන් එකේ පසුපස කොටස සකස් කරනවා. ඊට අමතරව තවදුරටත් ඩේටාබේස් සයිට් එකක් තියෙනවා. මේවට SQL වගේ විවිධ ලැන්ග්වේජස් පාවිච්චි කරනවා. ඉතින් මම මේ කලින් කතා කරපු ලැන්ග්වේජස් හැම එකම මම SAG ස්කූල් එකේ කතා කරනවා කියන ආයෙ වතාවක් මම මතක් කරනවා. ඉතින් විශේෂම දේ තමයි අපි ගත්තා ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක්. ආසන්න වශයෙන් US ඩොලර් 70,000ක විතර සැලරි එකක්. 75,000ක් විතර තමයි මේ සැලරි එක පටන් ගන්නෙ. ඒ වගේම බෑක් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් සහ ෆුල් ස්ටැක් ඩෙවලොපර් කෙනෙක් ඊටත් වඩා ගණක් හොයනවා. ඉතින් මේ ලැංග්වේජස් අනුව ඉගෙන ගන්න ලැංග්වේජස් ප්ලැට්ෆෝම් අනුව මේක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඉතින් විශේෂම දෙත මේ එක එක ලැංග්වේජස් වල තියෙන ඩිමාන්ඩ් එක කාලෙන් කාලට වෙනස් වෙනවා. අර මේවා Google එකට ගිහලා Google Trends වල වගේ සර්ච් කරලා බලන්න පුළුවන්. කොහොම නමුත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ මොන දෙයක් කරත් ඔය software engineering පැත්තට આવත් අනිවාර්යම ඔයාලට යන්න පුළුවන් opportunities ගොඩක් තියෙනවා කියන කාරණාව. ඉතින් විශේෂම මාසයකට විතර ගන්නේ කරලා බැලුවොත් අවම වශයෙන් ඔයාලට ලක්ෂ 10ක 12ක salary එකකට මාසයකට යන්න හැකියාව තියෙනවා. මොකද මම අර කලින් කිව්ව rates කතා කරේ අවුරුද්දකට. මාසකට ලක්ෂ 10ක් 12ක් විතර ලබන සැලරි එකක් සමහරවිට ෆුල් ස්ටැක් ඩෙවලොපර් කෙනෙක් කියලා ඔයාලට ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තට පස්සේ ලක්ෂ 20 30 40 වගේ සැලරිස් වලට යන්න පුළුවන්. මම මේ කතා කරන්නේ ශ්‍රී ලංකා මාකට් එක නෙවෙයි ශ්‍රී ලංකාවෙන් එළියේ. ඉතින් විශේෂයෙන් මේ වෙද්දී අපිට මේ ලෝකෙ දෙන තත්ත්වයත් එක්ක අපිට වර්ක් ෆ්‍රොම් හෝම් අපිට ඕනම රටක රස්සාවක් ලංකාවෙන් දැන් කරන්න හැකියාව තියෙන විශේෂයෙන්ම software engineering වගේවා. ඉතින් මේකත් එක්ක මම හිතන හැමෝටම ලොකු opportunity එකක් තියෙනවා. ඒ වගේ software engineering ගැන කතා කරද්දී මේ ශේෂ්ත්‍රයේ තවත් විශේෂ දෙයක් දකිනවා. ශ්‍රී ලංකාවේදී විශේෂයෙන් මම මේක දැක්කේ මේක මේල් ඩොමිනට් එහෙම නැත්නම් මේ පිරිමි පාර්ශ්වය සඳහා වෙන්විච්ච රැකියාවක් කියලා බොහෝමයක් දෙනෙක් හිතාගෙන ඉන්නවා. ඉතින් මේක සම්පූර්ණයෙන් වැරදි. ඉතින් මම විශේෂයෙන්ම US මම 2 එකෙන් පස්සේ මම වීඩියෝ එකක් ඇදුවා. මෙතනදී බා මම කිව්වේ මේ වගේ රටවල් වල ගොඩක්ම සාපේක්ෂව වැඩි ස්ත්‍රී නියෝජනයක් මේ ෆීල්ඩ්ස් වල බලා ගන්න හම්බෙනවා. ඉතින් ප්‍රෝග්‍රෑමින් කියන එක ඒක නිසා කාටවත් එක ශේෂ්ත්‍රයකට කියලා වෙන්විච්ච දෙයක් නෙමෙයි. මේක සියලු දෙනාටම එකසේ තියෙන දෙයක්. ඉතින් විශේෂයෙන් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වුණාම වැදගත්ම දේ මේ පාඩම් කරන එකවත් මේ දේවල් ඉගෙන ගන්න එකටත් වඩා මේ ප්‍රැක්ටිකලි තමයි කොච්චර යූස් කරන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් කොච්චර දුර හිතන්න පුළුවන්ද අලුත් දේවල් හිතන්න පුළුවන්ද මෙන්න මේ දේවල් අනුව තමයි ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ගේ සාර්ථකත්වය තියෙන්නේ. ඉතින් මම අර කලින් කිව්ව විදිහට සෑහෙන ඔපචුනිටීස් තියෙනවා. මේ ෆීල්ඩ් එක ඉස්සරහට සෑහෙන ග්‍රෝ වෙනවා. අලුතර කම්පැනි එකකට ජොයින් වෙන්න බැරි නම් ෆ්‍රීලාන්සින් උනත් කරලා ගොඩ යන්න ඕන තරම් අවස්ථා මේ ශ්‍රේෂ්ත්‍රය ඇතුළේ තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් මේ විදිහ ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නවා. ඒක ඇත්ත. හැබැයි ඒකට සාපේක්ෂව රැකී අවස්ථා එන්න තියෙනවා. ඉතින් software engineering පැත්තකට දාන්න ඉස්සරහට artificial intelligence ඒ වගේම මේ data science ඊට පස්සේ robotics මේ වගේ පැති මාරෙදිරි ඉම්ප්‍රූව් වෙනවා. ඉතින් මේ හැමදේම ඉගෙන ගන්න පුළුවන් ඉතින් sources මේ විදිහ internet එකේ තියෙනවා. ඉතින් කවුරු හරි හිතනවා නම් මට මම A level හරියට කරේ නැහැ මට campus යන්න විදිහක් නැහැ කියලා. සැලෙන්න එපා. ඒ පස්සේ තිතරම නම් මට online courses ගන්න සල්ලි නැහැ කියලා. ඒත් සැලෙන්න එපා. මොකද YouTube එක ඇතුළු හැමතැනදීම මේ වෙද්දි හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. sources හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒක නිසා try කරන්න අනිවාර්යම මට බැරි වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන් මම මේ වෙද්දි higher education target කරලා video series එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. මේකෙම එක video එකක් ඉදිරියට තමයි මම මේ video කරගෙන ආවේ. මොකද මට අවශ්‍යයි තවත් වැඩි පිරිසක් software engineering වගේ පැතිවලට එහෙම නැත්නම් web developing එහෙම නැත්නම් application හදන්න මේ වගේ මේ අපි අර developing කියන part එකට developing කියන sect එකට එකතු වෙනවා කියලා දකින්න ඇත්තටම මම ගොඩක් කැමතියි. ඉතින් ඒක නිසා තමයි මම දැන් දේවලු මම පුළුවන් විදිහට SG school වගේ channel සදාට ඔයගොල්ලෝ එක්ක share කරගන්නේ. ඉතින් ගොඩක් සුදු මේ video එකට මේ video එක මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙන් comment කරන්න. video share කරන්න නොදන්නා නම් දරගන්නේ මගේ පල්ලේ තියෙන ඔබට subscribe button press කරලා ඉස්සරහට මම දාන video සක් ගාවට ගෙන්න ගන්න පුළුවන්. අපි ආයතන දෙකේ හැමරක ඔයාලා හැමෝටම සුබ දවසක්.